මාදර බංගලදේශවල ජීවත් වෙන රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ සියලු දෙනාව හඳුනගෙන වසරක් කාලයකුත් ගත වෙන්න එනවා මේ පාස්කුවට. ඉතින් දේව සැලැස්ම තුල වෙන්න ඇති මටත් සතියක් ඔබත් එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ. හැබැයි ඒ සතිය ඔබත් එක්ක ජීවත් වෙලා මන් නැවත වතාවක් ලංකාවට ආවේ හරියට පොහොසත් වෙලා ආවේ. ඒකට හේතුව මං හොඳ හදවත් ටිකක් හඳුනගත්තා. හොඳ ජීවිත ටිකක් හඳුනගත්තා. දෙවෙන් වහන්සේ තුල විශ්වාසී ගමනක් යන ලාංකික ජනතාවක් මගේ ජීවිතේ හඳුනගත්තා. ඒ නිසා මං අදටත් දෙවෙන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එදා දවසේ පුංචි සිතුවිල්ලක් ඔබත් එක්ක බෙදාගනිද්දී එදා ඔබ බංගලාදේශ වල හදපු පල්ලිය මට ගිහිල්ලා පෙන්නපුවාම මම කිව්වා වාව් සුපර්බ් නේ නියමයිනේ කියලා. හැබැයි ඔබට මං එතනදී පුංචි යෝජනාවක් කරා නේ ඔබත් කතා කරලා කිව්වා අපිත් මොනවා හරි කරන්න කැමති කියපු ගාම්ම කිව්වේ නේ එහෙනම් ලංකාවේ මොනවා හරි අපි කරමුකෝ මෙන්න මොනවා හරි කරන්නවා කියපු සිතුවිල්ල අද ඇත්තක් වීගෙන යනවා. ඉතින් බංගලාදේශ වල ජීවත් වෙන ඔබ මොනතරම් වාග්්‍යවන්තයිද දෙවියන් තුල බලවන්තයිද කියලා මට හිතෙනවා. ඒකට හේතුව මම ගොඩාක් රටවල් වලට යනවනේ. මම ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, අනිකුත් ඕනෑම රටක ගිහිල්ලා මම ඉඳන් රටවල් 29ක විතර ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් කරනකොට නේ මේ කිසිම කෙනෙකුට සිතුවිල්ලක් ආවේ නැහැ මොන රටේ හිටියත් නේ ෆස්ට් වර්ල්ඩ් එක හිටියත් හිතුනේ නැහැ මේ අපේ දේශයේ තුල අපි උපයන ওই පුංචි පුංචි සල්ලි ටික එකතු කරගෙන අපේ දේශයේ ජනතාවට තෝතැන්නක් හදලා දෙන්නට ඕනේ කියලා දෙවියන් වහන්සේ නම දින්න ඒ ශාන්ත ජූඩ් මුනිතුමත් එක්ක එකතු වෙලා. ඉතින් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඒක ඔබටයි දැනුනේ. ඔබටයි හැඟුනේ. ඉතින් ඒ නිසා මම හදවතින් මේ ස්තුතිය කියලා කියනවා. මොකද මේ සිතුවිල්ල ලේසින් පහළ වෙන්නේ නැහැ. මොකද මිනිස්සෙක් හම්බ කරගත්තට පස්සේ ඒ මිනිස්සයාට පුදුම විදියට ලෝභ හිතෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට තුන්සිත් පහළ වෙලා. මොනවාද මේ තුන්සිත කියන්නේ? නේ ඒ නිසා ඉතාමත් ලස්සන අවබෝධයක් මාත් ලබා ගත්ත පහුගිය දවස්වල. ඔබට දෙන්න සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා. සන්තෝෂයෙන් දෙන්න. එතකොට සන්තෝෂයෙන් දෙන දවසක් උදා වෙනවා. ඔබේ බැංකුවෙන් නැත්තම් පර්ස් එකෙන් දෙන්නට ඕන මොහොතක් ඇති වෙනවා. ඒකත් ඔබ සන්තෝෂයෙන් කරනවා. ඊට පස්සේ නේ සන්තෝෂයෙන් දීලා ඉවර වෙලා ඒකේ අනාගතයේ ඊට පස්සේ කියනවා අපි මේ වගේ දෙයක් දුන්නා හරිම සන්තෝසයි කියලා. නේ දැන් මොනවද දැන් තුන්සිත වරද්දගන්නේ කොහොමද? දෙනකොට කියනවා මේ මොහොතේදී ආ දෙන්නම් කියලා කියනවා. හැබැයි ඊට පස්සේ දෙන්න යන දවස තියෙනවනේ හරිම අමාරුයි. ඔච්චර දෙන්න ඕනේ නෑ ආනේ. ඕ බොරු වැඩ ඔච්චර දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ දීලා ඉවර වෙලා මොනවද කියන්නේ? අපරාදේ ගොලන්ට දුන්නට වඩා හොඳයි නිකන් හිටියානම්. ඒ නිසා අපේ තුන්සිත මේ මොහොතේදී පළුදු කරගන්න හොඳ නෑ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා ඔබ හරිම වාසනාවන්තයි. දෙවියන් වහන්සේට යමක් කරොත් ඔබ අනිවාර්යයෙන් මේ දෙවියන් වහන්සේ ඔබවත් බලා ගන්නවා. ජූඩ් මුනිතුමා නිරන්තරයෙන්ම පොරොන්දු ඉෂ්ට කරන මුනිතුමෙක්. ඒ නිසා උන්වහන්සේගේ ගෘහයක් තනනකොට උන්වහන්සේ ඔබව පුදුමාකාර විදියට ආශිර්වාද කරන්නට යනවා. හැබැයි දැන් නම් අපිට තියෙන්නේ මේ වගේ පුංචි මඩුවක් විතරයි. ඒ මඩුව තමයි මේ මොහොතේදී ඔබගේ දායකත්වයේ තුල ඔබේ උදව්ව තුල මේ විදියට පත් වෙන්නට යන්නේ. ඉතින් අපි මේ කාර්යය මේ මොහොතේ පටන් අරගෙන ඉවරයි. ඒ නිසා දැනට මම හිතන්නේ ෆයිල් ගහලා තියෙනවා මේක ඇතුලේ ලොකු ප්‍රමාණයක්. ඒ නිසා මේ කලපුව අයිනේ මඩ තට්ටුවක් තියෙනවා. ඒ මඩ තට්ටු අඩි 20ක් වෙනකම් මඩ තියෙන්නේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ පස් ටිකක් හම්බ වෙන්නේ. ඉතින් රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ ජනතාවත් එකතු වෙලා මේ කඩි මුඩියේ මේ ෆයිල් හැම එකක්ම ගහගෙන යනවා. ඉතින් මේක ලේසි කතන්දරයක් නෙමෙයි. නේ ෆයිල් 80ක් විතර මේ භූමියේ මේ කොටසේ ගහන්නට નિયમિતයි. එතකොට තමයි මේ ලොකු ස්ට්‍රක්චර් එක උඩට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ පොළව මේ විදියට සකස් කරද්දී ඔබ මෙතුවක්කල් දුන්න දායකත්වයේ තුල
ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මම ඔබගෙන් හදවතින්ම ඔබට ස්තුති කරනවා. මේක නිකන් ඉබේට පහළ වෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක්, අවුරුදු 15කටත් වැඩි කාලයක් මේ පුංචි මණ්ඩපයේ තමයි තිබුණේ. මෙතනින් එහාට මේ තනිකර ගස් ටිකත් එක්ක තමයි තිබුණේ. හැබැයි ඔබේ දායකත්වයත් එක්ක ඔබ බංග්ලාදේශ ජනතාවක් වශයෙන් එදා දවසේදී ඇවිල්ලා මුල් ගලක් තියලා ආශිර්වාද කරලා මේ භූමිය බලවන්ත කරපු දවසේ ඉඳලම වැඩ පටන් ගත්තා. ඒ නිසා අද ලස්සන්ට ලහි ලහියේ මේ වැඩ ටික සිදුවෙමින් යනවා. ඉතින් මේ කතන්දරයත් එක්ක මේ දෙවනිදට නැවත වතාවක් පුංචි උත්සවයක් මේ භූමිය තුළ තියන්නට යනවා. තියලා ඉවර වෙලා මේ දේශපාලන හැම පක්ෂයකින්ම ඇවිල්ලා මේක ඇත්තක් කරගන්න මේ මොහොතේදී ඔවුන්ගේ අවසරයන්, ඔවුන්ගේ උදව් උපකාරයන් ලැබෙන්නට යනවා. ඉතින් රත්නනම් මේ තාත්තිපුතේ දුවේ ඔබ පුංචියට පටන් ගත්ත දේ තමයි ලොකු වෙන්නට යන්නේ. ඒ නිසා ඔබ කවද හරි සන්තෝෂ වෙන්න පුළුවන් වේවි પરම්පරා ගානාවක තුල. අපි බංග්ලාදේශ වලට ගිහිල්ලා වෙහෙස මහන්සි වල හරි හම්බ කරපු සල්ලි වලින් අපිත් ජීවිතේ ගොඩනගාගෙන සබාවත් බලාගෙන මේ මොහොතේ අපේ පල්ලිත් බලාගෙන අපේ ජනතාවත් බලාගෙන මෙන්න ශ්‍රයින් එකකුත් හැදුවයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔබගේ මේ ශුද්ධ භූමියට කරන දායකත්වය දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවි. මේ සුන්දර පරිසරය තුළ කලපුව අයිනේ මේ වගේ ලොකේෂන් එකක් වෙන කොහේවත් අපිට හම්බ වෙලා නැහැ. ඒ නිසා මම ඔබට ගෞරවාන්විත ස්තුතිය කරනවා. දුන්න ඔබ සියලු දෙනාටත් ස්තුතියි, දෙන්න ඉන්න ඔබටත් ස්තුතියි. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ මොහොතේදී මේ ශුද්ධ වූ මන්දිරය දෙවියන් වහන්සේට ප්‍රසන්න, මිනිසුන්ට ප්‍රසන්න මන්දිරයක් බවට පත් කර ගනිමු. ඉතින් ස්තුතියි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ මාත් එක්ක මුණ ගැහිලා සම්බන්ධ වුණාට අනාගතයේත් මාත් ඔබත් එක්ක ඉන්නව, හැමදාම ඔබත් එක්ක යාඥා කරන්න පොරොන්දු වෙනවා. එහෙනම් අපි යාඥා කරමු. ශුද්ධෝ ස්වාමිනි, මේ මොහොතේදී මේ බංග්ලාදේශ වල ඉන්න අපගේ ශ්‍රී ලාංකික ජනතාව ඔබ වහන්සේ ආශිර්වාද කරන්න බහුලව. ඔවුන්ගේ ජීවිතවල සමහර අය පෞල් ජීවිතේ කැප කරගෙන ඔවුන් ඈත පිටරටට වෙලා ඉන්නේ. දුවා දරුවන් බහර්යාව ලංකාවට වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය කරන්නා වේ දේව සංරක්ෂණය දානය කරන්න පෞල් වශයෙන් ගිහිල්ලා ඉන්න සියලුම දෙනාවත් ආශිර්වාද කර ඒ දරුවන්ගේ අධ්‍යාපන වැඩකටයුතු හොඳින් මේ රටේ කරගෙන යන්න අවශ්‍ය කරන මාවද්ද, ඔවුන්ට අවශ්‍ය කරන දේව සංරක්ෂණය, ඔවුන්ගේ ඒ රැකිරස්සාවන්ට අවශ්‍ය කරන සුරක්ෂිත භාවයද ඔබ වහන්සේ ගලාගෙන සලස්වන්න. පරිශුද්ධ ස්වාමීන් ඔවුන් ගමන් බිමන් යන විට ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන දේව ආරක්ෂාව දානය කරන්න. හැමදාකම සතුටු සිතින් ආගමික වතාවන් පමණක් නොව සමාජීය සම්බන්ධතාවේද හොඳින් අතිකරගෙන වඩ වඩා ඔබ වහන්සේට ප්‍රසන්නව, මිනිසුන්ට ප්‍රසන්නව දිව්‍යපෙවත ගත කරමින් මේ පුලුව තලයේ තුල සතුටු සිතින් ජීවත් වීමේ භාග්‍ය ඔබ වහන්සේ මේ දරුවන්ට උදා කර දෙන්න. මේ මොහොතේදී ඔබ වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා, ඔබ වහන්සේ ආදරයෙන් ඉල්ලනවා, වහන්සේගේ රුධිරේ බලයෙන් ඉල්ලනවා මේ දරුවන්ගේ ජීවිතවල බලපාන සිනු මන්දකාර බලවේගයන් පහ කරන සමක්ෂම විශ්වා වෛද්‍ය ක්‍රෝදේශවා කටවා බලතුල් හෝනියම් ජීවම කර ජපකන සියල්ලකම පහ කරමින් ඔබ වහන්සේගේ දිව්‍ය මේ රැකවරණයේ ගලාගෙන සලස්සන්න. ආදරම්මේ ජේසු අම්මේ මේ දරුවන් වෙනුවෙන් මැදහත් වෙන්න සිලු මුනිවර මුනිවරිනි, ජූඩ් මුනිතුමිනි මේ දරුවන් වෙනුවෙන් මැදහත් වෙන්න. මේ කී දේ අපගේ ස්වාමින් වන චේසුක්‍ර ස්වාමින් වහන්සේ දේශාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේකවා සියලු බලදේව මහෝත්මයන් වන පියානුවද, පුත්‍රයානුවද, ශුද්ධාත්මයන්වද ඔබ සියලු දෙනාවත් මේ මොහොතේ මේ භූමියත් මේ භූමිය වැඩ කරන සියලු දෙනාවත් ආශිර්වාද කර ආරක්ෂා කරන සේකවා. ආමෙන්. චේසු විහිදයි.